බුදුරජාණන් වහන්සේ වස් ආරාධනාවන් පිළි අරගෙන වස් චීවරයක් පිළිගන්න ස්වාමින් වහන්සේලාට පනෝපු විනයක් තියෙනවා. එතකොට මේ විනයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වස් පවාරණයට පෙර ආතුව වස් ආරාධනා කරපු පින්වතාට පුළුවන් ඇවිල්ලා අහන්න ස්වාමින් වහන්සේගෙන් ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේට වස් චීවරයක් පූජා කරන්න බලාපොරොත්තු වෙනවා වස්ත්‍රයක් ඔබ වහන්සේට අවශ්‍ය දෙපොට සිවුරක්ද ඔබ වහන්සේට අවශ්‍ය තනිපොට සිවුරක්ද ඔබ වහන්සේට අවශ්‍ය අඳනයක්ද කියලා. එතකොට අපේ අවශ්‍යතාවය මත අපිට ඒක කියන්න. එතකොට මට තනිපොට සිවුරක අවශ්‍යතාවයක් තියෙනවා නම් මට කියන්න නිදහස තියෙනවා මට තනිපොට සිවුරක් අවශ්‍ය කියලා. එතකොට දැන් කැපකරු දන්නවා කුමද්ද ස්වාමීන් වහන්සේගේ අවශ්‍යතාවය කියලා. නමුත් මට තුන් සිවුර පරිපූර්ණ නම් මට කියන්න පුළුවන් මගේ තුන් සිවුර පරිපූර්ණයි කියලා. මට අඳනයක් අවශ්‍ය නම් මට කියන්න පුළුවන් මට අඳනයක් අවශ්‍යයි කියලා. එතකොට දායක මහත්ය දැනගන්නවා ස්වාමීන් වහන්සේගේ අවශ්‍යතාවය. නමුත් මේ අවශ්‍යතාවය අපි විනයානුකූලව කිව්වත් මගේ අඳනේ පාට මෙච්චරක් වෙන්න ඕනේ, අහවල් රෙද්ද වෙන්න ඕනේ, අහවල් මිල වෙන්න ඕනේ, අහවල් තැනෙන් ගන්න ඕනේ, ඒ කිසිම දෙයක් අපිට කියන්න බැහැ. ඒක අපිට විනය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ලැබෙන වස්ත්‍රය අහසින් කඩා වැටුණු දෙයක් හැටියට අපේ ළඟට. දැන් මහත්මයෝ මම මෙතනින් ඉද්දී අහසෙන් කඩාගෙන මෙතෙන්ට යමක් වැටුනොත් මං ඒකේ පාට දන්නවද? මං ඒකේ දිගපළල දන්නවද? මං ඒ රෙද්ද මොකද්ද කියලා දන්නවද? මේක කවුද විුන්නේ, කවුද වියදම් කළේ කියලා දන්නවද? නෑ, එහෙම මං මුකුත් දන්නේ. අන්න ඒ වගේ මාත් අහසෙන් කඩාගෙන වැටුණු දෙයක්සේ මේ කටින වස්ත්‍රය මෙතෙන්ට. ඒ කියන්නේ අපිට කිසිම ඒ පිළිබඳ ඇලීමක් ගැටීමක් තියෙන විදියක් නැහැ. අපිට බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. බලාපොරොත්තු නොවූ දෙයක් අපි අතට ආවා. එවැනි අර්ථයක් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලෙන් අපේ වස්තිවරයට අපිට ලබා දීලා තියෙන්නේ. තේන්න. නමුත් මහත්වෝ දැන් සමාජය තුළ සද්ධාව දුර්වල වෙනකොට, සමාජය තුළ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල වෙනකොට මම මේ කාටවත් ඇඟිල්ල දික් කරනවා නෙමෙයි. මං ඇඟිල්ල දික් කරන්නේ අවිද්‍යාවට. මොකද අවිද්‍යාව තාම අපි චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගන්නේ යම් තැනක තෘෂ්ණාව ජීවිතයට එකතු කරගත්තද එතන තියෙන්නේ දුකයි කියලා අපි තාම දකින්නේ. ඒ නිසාම තෘෂ්ණාව පසුපස අපි හබාගෙන යනවා. එතකොට එහෙම ගිහිල්ලා දැන් මම දැක්කා පහුගිය මාසේ මේ ගෙවි යන මාසේ වස් චීවර මාසේ මං දන්න දායක පිරිස් මං හිටියව දකුණු පැත්තේ පළාතක කුටියක. ඒ මහත්තයා කියන ස්වාමීන් වහන්සේ අද අපේ ගෙදර වස් චීවරේ කියලා. එතකොට ඒ වස්තිවරයේ ගෙදෙට්ට වඩම්මද්දි මොකද දවස් 30 ගෙවල් 30ක වස්තිවරයේ කටින චීවරය තියෙනවා. එතකොට ඒ කටින චීවරේ තියද්දි මහත්තයෝ ඒ ගෙදර අය ඒ ගෙදර මගුල් ගයක් වගේ සරසනවා. ආසන හදලා, ලයිට් දාලා, පුටු තියලා, එන අයට සංග්‍රහ කරලා. එතකොට එන අය දැන් හැමෝම පඳුරු දානවා, එන අය චීවර පූජා කරනවා, එන අය අටපිරිකර පූජා කරනවා. ඉතින් ඒගොල්ලෝ ලොකු කැපවීමක් මහා සද්ධාවකින් සිද්ධ කරනවා. ඒ අයට පින තියෙනවා. හරි, ඒ අයට ඒ පින කටින වස්ත්‍රයට. මොකද ඒ අයට විනයක් නැහැනේ මහත්තයෝ. විනය තියෙන ස්වාමීන් වහන්සේලාට ඒ අයට විනයක්. එතකොට බලන්න ඒ විදිහට ගමේ ගෙවල් 30ක දවස් 30ේදී ඒ වස්ත්‍රය වෙනුවෙන් ජනතාව කොයිසා සද්ධාවෙන් කැප වෙනවද? එතකොට එහෙම සද්ධාවෙන් කැප වෙලා ඒ අය වස්ත්‍රීවරයේ පූජා කරන මොහොතේ ඒක විනයානුකූලව පරිපූර්ණ නැත්තම් ස්වාමින් වහන්සේගේ පැත්තෙන් විනයානුකූලව පරිපූර්ණ නැත්තම් දැන් එවැනි චීවරය පූජා කරද්දී ස්වාමින් වහන්සේ චීවරය ගැන නොදන්නවාද? අහසින් වැටුණා වගේ දුනේ නැහැනේ. උන්වහන්සේ ගෙවල් වලට ගිහිලා අනුශාසනා කරනවා, හවසට පින්කම් කරනවා, පින් දෙනවා, තේන්න. එතකොට ඒක අහසින් කටන වගේද වැටෙන්නේ නැහැනේ. නේ දැන් මේ පුතේ මේවා මේ කෙනෙක්ගේ වැරදි නෙමේ ඈ, කෙනෙක්ගේ වැරදි නෙමේ. හොඳේ, මමත් මේ ධර්මය දන්නේ නැතුව පැවිදුණා නම් මමත් ඔය දේ කරනවා. ඒතර ඒක වැරද්දක් නෙමේ. නමුත් එතන අපි මුල් කරන්නේ පින. ගෞරවනීය සාමින් වහන්සේලාගේ ඉලක්කය වෙන්නේ ජනතාව පින තුල ශක්තිමත් කරන්න. නමුත් ජනතාව පින තුල ශක්තිමත් කරද්දී අපි ප්‍රාතිමෝක්ෂය ගැන හිතන්නේ නැහැ. ප්‍රාතිමෝක්ෂයයි ශාසනය කියන කාරණය ගැන අපි හිතන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ කියද්දී අහසෙන් වැටුණ දෙයක් ඇටිය මේක කරන්න ඕනේ කියන කාරණේදී අපි කටින වස්ත්‍රයට සීමාව ඉක්මවා බැඳීම් ඇති කරගෙනයි, සම්බන්ධතා ඇති කරගෙනයි. ඒ නිසා පන්සලට විශාල ආධාර මුදලකුත් එනවා. හරිද? ඒක පන්සලේ නඩත්තුවට, ලයිට් බිලට, දුරකථන බිලට, ඒක පන්සලේ නඩත්තුවට යාවි. තේන්නද? ඒක අපි පැත්තකින් තියමු. හරි. නමුත් මහත්තයෝ අර මාසයක් පුරාවට ස්වාමින් වහන්සේලා
අර ගෙන්ගෙට ඒ කාරණේ සිද්ධ කරද්දී අවසානයේ කටින වස්ත්‍රය හැටියට පන්සල්ට ජීවරේ පූජා කරන වෙලාවේ මහත්වෝ ප්‍රාතිමෝක්ෂට අදාළව අපිට යම් යම් ගැටලු තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාසනාර්ථයන් එතන දුර්වල. නමුත් විහි ජනතාව පින්කම් කළා. ඒක පැත්තක්. එහි භයානක තව පැත්තක් තියෙනවා මහත්වෝ. ඒ භයානකම පැත්ත තමයි ගිහි පින්වතුල්ලාගේ පුදුමාකාර සද්ධාවක් මේ කටින චීවර කෙරෙහි තියෙනවා මහත්වෝ. ඒක පරම්පරාවෙන් ඇවිල්ලා අම්මල තාත්තලගෙන් ඇවිල්ලා. දැන් එක කටින පින්කමක් මං හිටපු ගමේ පටන් ගන්නෙ මහත්වෝ වාහනවල තියාගෙන රාත්‍රී 10ට. ඒ 10ට පටන් ගන්න කටින පින්කම මුළු ගමේ මුළු නගරේ වටා ගිහිල්ලා පන්සලට එන්නේ උදේ පාන්දර 4 මාරට. එතකොට බලන්නකෝ දැන් මේවා ගිහි පින්වතුල්ලා සිද්ධ කරන්නේ ලොකු සද්ධාවකින්නේ. ඇයි මේ ගම වටේ මෙහෙම යන්නේ? මහත්වෝ ගමේ සෑම ගෙදරකින්ම කීයක්ෝ ඒ චීවරයට සම්මාදන් හැටියට යොදනවා. රෑ 12ට රෑ 1ට රෑ 2ට අර හේවිසි අහන අනනකොට ජනතාව ගෙවල් අරගෙන එළියට එනවා. අර වයෝවෘද අම්මලා ඒ වගේම විශ්‍රාමික වැටුප් ගන්න වයසක අය අනිවාර්යයෙන්ම මේවට මුදල් දානවා. ඒතර බලන්න ගෙවල් වල මේ වස් චීවරේ තියාගෙන ගෙවල් වල තියලා පුද පූජා තියලා දාස් ගණන් සල්ලි වියදම් කරලා ඊට පස්සේ මේ වස් චීවරේ ගම වටා නගර වටේ ගෙනිද්දි ජනතාව අප්‍රමාණ සම්මාදම් කරලා මහත්වෝ ජනතාවගේ සද්ධාවේ ශක්තියයි එතන තියෙන්නේ. පිනේ ශක්තියයි. එවැනි පිනේ ශක්තියකින් ජනතාව අර වගේ තමන්ගේ ජීවිතයට වඩා මහත්වෝ ගරු කරපු ඒ චීවරයට පන්සලට ගනිද්දී අපේ සීලය අපි වස් සීලයට අදාර දුර්වල නම් පුතේ චීවරය ඇත්තටම සංඝයාට ගින්දරක් බවට පත්. ඒ වගේම අයම් ස්වාමින් වහන්සේ නමක් ඒ කටින චීවරය මට අවශ්‍ය වෙන්නේ නෑ කියලා මම කාට හරි විකුණුවොත් එහෙම දේවල් සිද්ධ වෙනවනේ නේ. වෙළඳන් කියන කාරණේ සිද්ධ වෙනවා නම් මම මේ පුද්ගල සංඥාවකට නෙමෙයි කියන්නේ, අවිද්‍යාවටයි කතා කරන්නේ. ඒ නම් ගින්දරක්. මහත මොන සද්ධාවකින්ද මේ මිනිස්සු මේ මාසය පුරාවට මේවා කළේ නේ. ඒතර මහත මේ දෙපැත්තෙන්ම බරපතල වූ අනතුරකට යන්නේ කුමක්ද? සාසනය. මේ සාසනය බරපතල අනතුරකට යන්නේ. ඒ නිසා අපි ගිහි පින්වතුල්ලාට පෙරාතුව ගෞරවනීය සංඝරත්නයක් හැටියට අපි හිතන්න ඕනේ. තුෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න අපේ දුකයි වැඩි වෙන්නේ. ඒ නිසා පින්කම නෙමේ වටින්නේ ප්‍රාතිමෝක්ෂ සීලය. අපි ඔය සියල්ලම නතර කරලා අහසින් කඩා වැටුණු දෙයක් හැටියට කටින පූජා වෙලාවේ ඒ චීවරය අපි ළඟට ගෙනාවා නම් මහත්වෝ ඒ තුලින් රැකෙන ප්‍රාතිමෝක්ෂේ ශක්තිය, ඒ තුලින් රැකුණ භික්ෂුවගේ ප්‍රාතිමෝක්ෂ ශක්තිය මහත්වෝ මුළු ශාසනයක්ම ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා වෙන ශාසනය තුල ගිහි පින්වතුල්ලාට මහත්වෝ නිදහසේ ශාසනාර්ථයන් ඉස්සරහට අරගෙන යන්න. නමුත් අපි ගිහි අයගේ පින උදෙසා ශාසනාර්ථයන් දුර්වල කරනවා නම් අවසානයේදී ශාසනයත් පිනත් දෙකම අහිමි වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම මහත්වෝ මෙවැනි පින්කම් කරද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුල කරන්න. දැන් පැවිදි අපිටත් ආරක්ෂාංගික මාර්ගනේ නිවන් මාර්ගය. ඒතර අපේ ප්‍රාතිමෝක්ෂ සීලය බවට පත් වෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ. ඒ මාර්ගාංග තුනයි අපේ ප්‍රාතිමෝක්ෂ සීලය. ත්‍රිවිධ සිල්පද 220 ওই මාර්ගාංග තුනට අයිති. ඒතකොට ওই මාර්ගාංග තුන මාත්‍රෝ හැම වෙලාවම සම්මා දිට්ඨි සම්මා සංකප්පෙන් පෝෂණය වෙන්න ඕනේ. සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙන්න ඔබ තෙඩුවන් කෙරේ සද්ධාවෙන්. බුදුරජාණන් වහන්සේ කුමක්ද අපිට පනවලා තියෙන්නේ? ධර්ම රත්නයෙන් කුමක්ද අපිට පනවලා තියෙන්නේ? අතීත සංඝයාගේ ගුණයන් මොනවද? ඒවා පිළිබඳ දැක්ම, ඒවාගේ ආභාෂය, ඒවාගේ අර්ථය අපේ පින්කම් තුල තියෙන්න, කර්මය කර්මඵල විශ්වාසය අපි තුල තියෙන්න ඕනේ. අපි ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල කරගෙන අපි චීවරයක් ගත්තොත් ඒ ගන්නා උච්චීවරය අපිට ගින්දරක් බවට පත් වෙන්න පුළුවන්.